ගාය නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භාගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භාගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවෙන් මේ උදෑසනේදී අදත් බලාපොරොත්තුවන් හිරුටීී සමාජ සංගායනා ධරමනු ශාසනාව සමග එකතුවන්නට. උදෑසන මවදි වෙලා හිරුටීව එක දාලා කවිබනටි කහලා ධරමනු ශවාසන අ්‍යවනය කරන්න ගොඩාක් ඇත්තු ආසාවිෙන් කැමැත්තෙන් බලාගෙනඉන්න ධර්මය ශ්‍රවනය කිරීම ගොඩා වටින කාරණාවක් විදිහටයි ධර්මය තුලම සඳහන්නේන්නේ ධර්මය අහන්ට ලැබෙන එකත් පින්වත්න භාග්‍යවන්ත කාරණාවක් දැ බැරි වෙලාවත් කල්පනා කරඩකු දහම නැති ලෝකයක එපදුනානම් දහම නැති කාලයක අපේ උපත්තිය සිදුවනාානං අපි මේ සංසාරෙ කොච්චර අතරමං වෙන ජාතියක් බවට පත්වෙනාද. දැංහි තන්ඩ අපි අතරමං වඩ ඕනද. අපි අතරමංවෙඩ ඕන නෑ. දරුවෙක් විදිහට ගුණගරුක ගොඩනැගෙන්ඩෙක් කොහොමද කියලා බුදුහම්දුරු දරමින් උගන්නනවා. එළඟට තරුණෙක් විදිහට කොහොමද තමන්ගේ තරුණ ජීවිතයේ කාලේට අනුව ලස්සනට හැඩගස්වා ගන්න කියලා බුදුරජාණන් වහන්සේගේ දහමින් නුගන්නන්නවා තරුණයක් විදිහට කොහොමද ජීවත්තෙන් ඕන ලස්සනට කියලා බුදුරජාණන් වහන්සේගේ දහමෙන් නුගන්නන්නවා. ඊළඟට නිර්වාණගාමී ප්‍රතිපදාව කරා ගමන් කරන්නට කොහොමද කටයුතු කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේගේ දහමින් අප හැම දෙෙනට මු ගැන්නනවා. අද රෑට ධර්ම දේශනාවක් කරලා උදේට නිවස් බලනකොට. එමනත උදේට ටීව එකෙන් බණක් කියලා නිවස්තිකක් බලනකොට මේ ලංකාව එදිනිදා සිදුවෙච්ච කොච්චර වැඩිතියා ගැනීම් ගැන කියනවාද. හොරකම් කරන දේවල් ගැන කියනවාද දරුවන්ට කරන අපරාධ ගැන කියනවද ඇයි මෙහෙම වෙන්නේ අපේ රටේ මිනිස්සු ඇයි මේ තත්ත්වයට පත්වවෙෙන් මේ තත්ත්වයට පත්වෙන් දෙපා බධනාගාර ගතව නහම නේතියට අහුනාම හිතල වැඩක්නේ අනේ මං ඇයි මේ වගේ පාපකර්මයක් කළේ ඇයි මිනිස්සුන්ට හිංසා කළේ මේ වගේ අපරාධයක් කලේ වරද කළහම මතක් වන්න කොහොමත් වරද කළහම නෙවෙේ මතක් වෙන් ඩෝන පරද කර්ඩ කලින් ඔබ මොන අපරාදය කළත් මතකතියාගන්ඩ ඔබට ධර්මෙන් ඉඩක්න හැගිලයිද ඔබට නීතිෙන් ඉඩක් නෑ හැගිලයින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින රට ශාසනයේ පවතින රට ගොඩාකාගමික කටයුතු සිදුකරන රටක් මේ රට තුළ වැරදි කරනවනං ඔබ ඔබට හැංගිලයින්ඩ සදාකල්වැරදි නොකලාසේ ජීවත්වෙන්ඩ පුළුවන්කමක් නෑ ඔබ නීතියට අහුවෙනවාමයි. මොකට දඔබ නීතියට හුවෙලා දඩුවන් විඳින තත්ත්වයට පත්වවෙලා ඔබේ ලස්සන ජීවිතය නැති කරගන්. අපි කැමති නෑ පුංචි දරුවනේ බ තරුණ තරුණණියනි ඔබ වැඩිහිතයනි ඔබ ජේවිතය අතර මග හිරකූඩුවකට ගෙහිල්ල කූරු ගැන ගැන. කඳුලු හලහල ඔබේ ජීවිතය ගත කරනවාට සත්තකින් අපි කැමති නෑ. දේශනා හරහාපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ඔබේ ජීවිතය ලස්සන කරගන්නට යමක් උගන්නවන්නට බුදුරජාණන් වහන්සේ පින්වත්න අපේ මෙලව ජීවිතය සඳහත් පරලොව ජීවිත සඳහත් මඟර මුලින් පැහැදිලි කලා වගේ සංසාරයේ භයානකත්වේ පිළිබඳ අවබෝධ කරගෙන් මේ දුක්කදායක සංසාරෙන් මිදන්නට උන්වහන්සේගේ දහම්ම අපිට නිර තුරුවම දේශනා කලේ. එනිසා ආදරයෙන් මතක් කරනවා හැමදාම හිරුටීවී සමාජ සංගානා ධරමණු ශාසනාවශ්‍ය වනය කරන වගේම මොනොෝහරි ජීවිතයට ළඟා කරගෙන ඔබ ජීවත් එට උසාදරන්න. ඔබ හොඳට හිටියොත් ඔබට ඉල්ලන ඕනෑම උදව්වකට මේ රටේ හාම්මුදුරුරු ඉන්නවා. ඔබ හොඳට හැදනුොත් බ ඉල්ල නොනෑම උදවකට උදව්වක් දෙන්න මෙරට සදගුණුවත් මිනිස්සු සැදී පැදිී සිටි නෝකෙලා මතගතියා ගැනටෝ. අද ධර්ම දේශනාව සිදුකරන්නට බලාපොරොත්තුව වන්න පින්වත්නී අංගුත්තර නිකායේ තන්හා සූත්තරයි තන්හා සූත්තරය තන්හා කියන වචනයක් හෙනකොටම දැනවා මොනවා ගැනද මේ කියන්නේ කියල. නේද? නොවා ගැනද මේ කියඩි කියලා. අ පෞග කාලි තොරංගහල තිබුණි කුහක සූතරෙන් නැත්ත කුහ ජාත හරි වැදග ජාතකය කෆි ලංකාවට. ඒකන ධර්මනු වාස්ථනාවක් ඉස්සරහාදි කරන්න කොනේද. කුහක ජාතකේ නම කියනකොටම කවුරු ගැනද කියවෙන්නේ කියෙල ඒ ජාතකයේ පුරාවට තියෙනවාන ජාතකය පුරාවට තිය කියෙල අපි විශ්වාස කරන්න. ඒවගේ, සන්හා සූතරය ගැන කියන කොටම මොනෝ ගැනද කියන්නේ කියලා ඔබට අවබෝධ වෙනවා ඇති. පෙන්වත්නමේ හැම සූතරයක්ම බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලා මූලික කොටගෙන දේශනා කළ තියෙන. භික්‍ෂුවත් ප්‍රතජ්ජනයි සරලොකිවත් හාමුදුරුවත් ප්‍රතජජන්නයින ඔබත් ප්‍රතක්ජනයි මලි කොටගෙන දශනා කළේ හමුදුරුර් ගාවත් එගේ අඩුල්ලුහුළුම් හම්දුරුවේ ඉන්න නිසාත් එවගේ මේ හරහා මිනිස්සුන්ට එක දේශනා කරලා. මිනිස්සුගාවේ වගේ අඩුළුළු කම්තියන මිනිස්සු ඉන්නවා ඒ අය හදා ගැන්නත් තමයි මේ දේශනාවන් මේ බිද්දිහට සිදු කලතියෙන් කරුණු හතරක් තියෙන. චීවර හේතුවා බික්කවේ, බික්කුුණනෝ තන්හා උපජ්්‍යමාන උපජ්්‍යති. භික්‍ෂුවක් ඉන්නවාලු චීවරහේ තුකොටගෙන තන්හාව පහල කරගෙන ඉන්න කෙනෙක්. සමර හාමුදුරුත් ඉන්නවා බුදුහාමුදුරුවු දේශනා කරන විදිහට චීවරහය තුකට ගන තුෂ්නාවෙන් ඉන්න අය. චීවර වැඩියෙන් ඕනා එළඟට ඒ පහසු තමන්ට විතරක් ලැබෙන්දෝන අනිත් අයට වැඩියෙන් ලැබෙන්ඩ හොඳනෑ එලකට දැ චීවර පෙරවනකොට නත් අනිත් අයට වඩා වටින චීවරයක් ම පොරුවන්ඩෝන අනිත් අයට වඩා මාව කැපීපෙන් මේ චීවරයේ මං පොරෝගන්්ඩෝන එතකොට මම වඩින හැමතැනදිම කැපිලපේන්නේ ඇ ප්‍රත්ජනකමනේ ප්‍රත්ජන කම් තෙරුණාත්. එනිසා චීවරහේතුවා බික්කවේ බික්කුුණ තන්හා උපජ්‍යමාන උපජති මගේ දේවල්න්නේ වේ බුදුරජාණන් වහන්සේ දේශන කරපු දේවන්නේ. චීවරහේතු කොටගන්න තුස්නාවෙන් ජීවත්වන්න ික්ෂුන් වහසැලයින. දමනි සුති වන ඳුම් හේතු කොටගෙන. එමට වස්තර හේතු කොටගන්න තුස්නාවෙන් ජීවත්තේ නයි. ද ගෙවල්න ති නනේද. අක්කල නංගෙල්ල මල්ලිල අඩුම ගාන තමන්ගේ සහෝදර ඇත්වට ඇැඳුම දෙන්න අද නේද දෙන ඇත් තින්නවා ගොඩක් කියන්නේ අපෝ මගේ වනං අලන්න එපා මගේ සපත්තු නොන්දගෙන න් දෙපා මගේ ඔල්ලෝ සෝනම් බැදන්යන් දෙපා මගේ ගෞවමනං තියන්ඩ ඕක අදින් දෙපා කවුරුත් අක්කට මං හොඳින් කියන්නේ නංගට මං හොඳින් කියන්නේ කියල කියන නින් සැරදානවා එ මනිසු වස්තර හතු කොට ගෙනත් තුස්නාධකව ජීවතයන දරු විතරක්නේ වැඩිහටියොත්හෙමයි. පින්වත්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වස්ර හේතු කොට ගෙන චීවරහේතු කොට ගැන තුස්නාවෙන් ජීවත්වය එක හරි කියල නෙවෙේ. බෑරද්ද. බුදුරජාණ වහන්ස අපට දේශනා කල තින අත්හරන්නනි. අත්හරි නෝකයන එක පින්වත්න්නේේ හාමුදුරුව කරනෙ කොට වනත් ගියකොටනත් කරන්න ලේසිවැඩක් නෙවෙේ. ැ ගිහි අය හිතන හාමුදුරුව අත්තරින් ෝන හොඳටම අත්හරින් දෝන කෝ අපිට අත්හැරීම පුරුදදු කරලා වාහන පාවිච්චි කරනවා ලස්සන්න පන්සල් හදාගෙනන්න ඕන නිරිසියා කරන. ඒ රිසිාවට කෙන කතානි. භික්‍ෂෝකටඋනත් ප්‍රථජාන භික්‍ෂෝකට උනත් හාමුදුරු කැනෙමේ ගියකුට උනත් අත්හරණක ලේසි නැපෙන්වත්. තෙනෙම වස්තු වන ධන සම්පත් වෝන සේනා සම්පත්වෝන සලි ටිකක් වැඩියෙන් ඕන මේ ප්‍රතජන්න හිත අමාරුයි හැබයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනම පුළු වාන්තරං උත්සහවන්තවෙන්න අත් තරෙන්ද පුළුවන්තර උස්සහවන්ත වෙන්න අතරෙන්ද එන හම්දුරුවරුත් එළට ගිහිිරි සත් අත් හැරීම පුරුදු කරඩ ඕන ටිටි ක්‍රම ක්‍රමින් ක්‍රම ක්‍රමින් ඒක ලෙසි නෑ. ඉරිස්වෙරි ඩිෆිකල් එක හරිම අමාරුද්දයක් හැබැයි ඒ අපි උත්සාවන්තවමු කරන්න. ඊළඟට භික්ෂුවක්කන්න ඔල බුදුරජාණන් වහස දෙසනා කළා තන්හසූත්තරේ පින්වත්න්නේ පින්ඩ පාතහේතුවා බික්කවේ බික්කුුණෝ තහා උපජ්්‍යමාන උපජ්‍යති. ආහාර හේතු කොටගන්න තුස්නාධිකව ජීවත් එන්න භික්‍ෂුන් හන් සෙැලයින්න නොල්. එම හමුදුර ඉන්නත් පුළුවන් ප්‍රතජ්ජන ලෝක නේද. දැන්ඉන්න ගම හමුදුරුන්ට චෝදනා කරන්න හහිමියන් එපා මේම කිව කියලා. එ බුදුරජන් වහසේ පොදුවේ දේශනා කරපු දේව. පිින්ඩ පාතේ හේතු කොටගෙන ඒ මින්න පුළුවන් අපේ පන්සල්ට විතරයි ධනි ලැබෙන්ඩ් ඕෝන එහ පන්සලට දාන ගිනියන්ඩ පන්සලට ධාන ගිනිච්චත්තකයි නැතත්තෙකයි අපේ පන්සලට දානය ලැබුණුොත් ඇති ඒ අදී වශයෙන් ප්‍රථජජාන භික්‍ෂෝකට හිතෙන්ඩ පුළු දආහාර සම්බන්ධව ප්‍රශ්න ගී සමාජය කොච්චරතියෙනවාද කෑම්බීම අතින් ගත්තා පුදුම තුෂනාවක් අපිට තමයි ප්‍රනීතමදේ ලැබෙන්ඩෝන්. අපිට තමයි හොඳම දේවල් ලැබෙන්ඩඕන ොඳ හාර වෙනත් අයට ලැබුනත්තකයි නැතත්ත එකකයි එහම ආහාරවලට තුස්්නාවෙන් ජීවත්වන්න මිනිස්සු කොච්චරව බල නොල ගම්වල නැද්ද කියල් උකලගේ ආතනය නැද්ද කියල් එහෙම ඕන තරන් ඉන්නවා. එනම් මේ ටික හදාගන්නවා කියෙනෙක තමාරරයි. මේ හාමුදුරුන්ගේ හිතට ඇතිවෙන්න මේ පිණඩපාතේ හේතු කොටගෙන මේ ආහාර සඳහා ඇතිවෙන්න තුෂනාව එක දුරස් කරගන්නවා කිය ලේසි නෑ මනිස්ුත් ුන්ට එහෙමයි ආහාරපාන සඳහා ඇතිකරගන්න මේ තුෂනාව දුරස්කරගන්න ක ේසනෑ හැබැ දුරස්කරගන්්ඩෝනි ඒ සඳහා වීර්ය වඩන්ඩෝන උස්සාහයිතිෙන්ඩෝන ජීවිතය පිළි බඳව හොඳට තේර නෝන හාමුදුරු කෙනෙකොටනක් අපි අපවත් වෙනවා කියල තේරෙන්ඩෝන මම කවදහරි අපත් වෙනවා ංොචර ලකු පන්සල හිටත්. මට කොච්චර ගෝලයෝ හිටියත් මට මොන පදවිය තිබ්බත් මං අපුවත් වයෙනවා ඔන්න හාමුදුරු කෙනෙකුට එම හිතන්ඩ පුළුවන්ගෙන්ඩවන්. ගේමිර්ෂුන්ටක්තේම ං කොච්චර ලොකු ගේෙදර හිටියත් මං කොච්චර වැදගත රස්සාවක් කළ. එට මම ප්‍රබහුවරයෙක් විදිහට මේ සමාජි හිතියත්. මිනිසු ගොඩාක්මාාවටේ සේවේ කළක් ම මෙැරෙනවා කියලා හිතන්ඩෝන් මම් මෙරෙනෙනෙක්ෙල හිතන් ඩෝන්. අහම අවබෝධය ඇතිවෙනවා නම් ඔන්න පින්ඩපාතේ හේතු කොටගෙන ආහාර හේතුකොටගෙන තුස්නාව ටිකෙන් ටික දුරු කර ගණඩු පුළුවන් එම නැත්තං ලේසි වෙන්නේ තුස්නාව කියෙ එක අත් හරින්ද. තුමනි කාරණාව කියනවා අතන්හා සොත්තරය තුළ පින්වත්නී සේනාසන්න හේතුවා භික්කවේ බික්කුණු තන්හා උපජ්‍යමාන උපද්ජති සේනාසන්න හේතු කොටගෙන්න්න සමහර හාම්දුරුන්ට තන්හාාව පහල්ල වන්නවා කියල කියන මෙව කියනකොටනම් මිනිස්සු කියනවා ඇති ඔව්වෝූ අපේ පැත්තිත් එෙහෙමයි පන්සල් පාන්සල් ප්‍රශ්න වනා කියල් සෝධනා කරන්න ඩිප හාමුදුරුන්ට නේද මං කියන්නකො මේක හොඳ පැත් තර්ව දේශන අවසානයේද. ප්‍රතජ්ජන කමනිිපින් වත්නී ප්‍රතජ්ජන්න භික්‍ෂූන් වහන්සේලාට තම සේනාසනය පිළි බඳව තුෂ්නාවක් ඇතිවෙන්ඩ පුළුව. ඔබ ගාව තුෂ්නාවන ැද. ඔබේ ඉඩම කඩම බේරගන්්ඩ ගේ බේරගන්න මිනිස්සු කොච්චර මිනිස්වික රඩුුවෙනවාද. කොච්චර මිස්වික රඩුවෙනවා. පොලිසි දුවනොව සමත මණ්ඩල් ගානි දුවනො නඩු කියන ඉදම අංගලට අඩියට ගහමරගන්න ඕනි එම ගමරගන්න ගමන් හාමුදුරුවන්ට චෝදනා කරනවා පන්සල මකර පශසනකුුණොත් ඒගොලු සුදනවාගෙන ඒ වෙනම දෙයක් ප්‍රතජ්ජාන්න භික්ෂුවක් අතින් ඒ වරදක් වෙන්ඩ පුල සේනාසන තුස්නාව සේනාසනය මට ඕන පන්සල මට ඕන තුස්නාව භික්‍ෂෝකට ඇතිවවෙන්න පුළුවන් ඒ ප්‍රතජ්ජන කම නිසා. ගිහි මිනිසුල්ට ඔ තුෂ්නාව ඇතිවිෙනකත් සාධාරණය ප්‍රතජ්ජනකම් හැබැයි එක දෙයක්තේනවා. තුස්නාව නිසා මොළු ජීවිතේම විනස්ශ කරගන්න ඉන්නවන මිනිසු මාරණවා නේද මිනිසු මාරණෝ වස දෙනවා කොමනුහ ආකාරෙන් මරනවා දවල් කරන තුෂනාවස තමන්ට ගේ අයිති කර ගඩ තමන්ට ඉඩම අයිති කර ගණ්ඩ කාටහරිී නඩු කියල ඉඩම අයිතිවෙෙන්ඩ යනවන අයිතිවඩ දෙන්නේ සේනාසන තුෂ්නාව ගේ පිළිබන්ධ තියන තුෂ්නාව ඉදම කඩම් පිළිබන්තිීන් තුෂ්නාව මගේ අම්මේ තියන තුෂ්නාවක් පුදුම තුෂ්නාවක්තියන්නේ. මේ සේනාසන පිළිබඳ මේ ගිවල් පිළිබඳව ඉඩකඩම් පිළිබඳව. තින් තුෂ්නාවත් අත්හරඩ ලේසිද. ලේසිවෙන්නන හැපින්වත්න්නේ. ලේසිනන් නෑ ඕකනන් කෙසේවත් ලේසන හැබැයි හාම්දුරුවරු හිතන් ඩෝන. පන්සල් කොච්චර පන්සල්ොල්ල අධිපතිකම් කරුවත් මං අපෝවත් වෙනවා අපේ ගිියා හිතන් ඩෝන මට ඉඩකඩක් සීයත් තිබුණත් මට ත්ටුනිවාසකීයක් තිබ්බත්. ම ඔක්කොටම් වැඩිය ඉහිළිින් ඉන්නවගේ පැෙනුණත් උඩව තට්ටුවක් ම මැරනවා කෙලෙ හිතන්ඩුව. මැරනොවා කෙල් හිතුහම අ ඔේ තුෂ්නාවකනෙ එක ක්‍රමක්‍රමෙන් ඇරි ලයාවි. ඔ උස්නාව කියෙ එක ක්‍රමක්‍රමෙන් ඇරි ලයාවි. හතරවිනික තමයි ඉති භවා බව හේතුවා බික්කවේ බික්කුණු හා උපජ්‍යජමාන උපජ්ජති තන්හසූත්තරයේ දී බුදුරජාණන් වහන්සේ පැදිලි කළා ප්‍රනීත දේවල් පිළිබඳ භික්‍ෂෝකට තුෂනාවක් ඇතිවෙන්ඩ පුළොුව. එතනදිකේනවා එතනදිත් පැදිලි කළ චීවරාදිය පිළිබඳ පිරිකරාදී පිළිබඳව. ඔය දේවල් පිළිබඳ භික්‍ෂුවකට තුෂ්නාවක් ඇතිවඩ පුළුවන්. එති එෙම ඇතිවෙන්න භික්ෂූුහ සැලයිඉන්න. ප්‍රත්ජන කමඒ ඇැති වෙන්ද භික්‍ෂූන් හ සෙලයි. අපේ මිනිස්සොම කොච්චර කෑදර කමක් තිය ොඳ නිස්ුගාව. වස්තුූ ධනය සේනා සම්පත් පිළිබඳව. පුදුමාකාර තුෂ්නාවක්නේ. තමන්ට විතර හොඳම දවල් ලබින්නු තමන්ගේ දරුවන්ට විතර හොඳම දව බ. තමන්ට විතර හොඳම ගී තියෙන්ඩු. තමන්ට විතර හොඳම වාන තියෙන්ඩු. තමන්ට විතර හොඳම ෆෝර් එක තියෙන්ඩෝන්. තමන්ට විතරයි හොඳම වලට ටෙක් තිේන්ඩොෝ. මටර ොඳම බෑග්ග එක තියෙන් ෝන තමන්ට විතරයි හොදම්ම සපටු දෙකතියෙන්නොන විදිකට්ටේ ඉදලා කොන්්ඩ කට්ටේ ඉදලා තමන්ට තමයි හොඳම දේතියෙන් ඩෝන කියලා තොස්්නාාවං හිතනෑ කොච්චර ඉන්නවාද අනුට තිමුණු තිරිසියක් කරන කාන්තා පාර්ශයම තව කාතාවක් ලස්සන ඇතුමක් කහෙම දැගගේ යොත්හෙම කියන්නේ ගොමත් ලස්සට ඇදන්ගියට අපි නොදැන්න හැට අර වෙන කොහේ දො එක ක අල්ල ගන්නන්නේ මොකද මේ ඉරිසිාව දිරෙක් ඉරිසියාව මොකද මේ ඇඳුම්මට ඒගෙන කියන්න බෑන කියන්නේ කොමද ලස්සන්නට ඇඳන්ගියට අපි නොදැන්නව හැට අ තමන්ට වඩා ලස්සන්න ඇඳුමක් ඇනකොට පේන්න බෑ පුදුම ඉරිසිාව කහිතේ ඇතිවේ තුෂ්නාධික බව නිසා එනි සාිවත්නේ ගමලත් ඇති ොලොත් හෙම දන්න ඇති ඔකොලොත් හෙම කියල ෙනවා දන්නේ ඉති එහම ඇති මිනිසු මේ ලෝක ඉන්නවා අනන් මේ ලංකා වන්න අනන් මිච්චර බණ කියන් ඩෝනද රේනෝද සිල්ලෝ මහත්තයා දවස් හතටම දරම දේශන හතක් විකාශනය කර තේතුමාට වුනත් මේ හිතෙන් නැත්තේ අපේ මිනිස්සු හදාගන්නන අපේ මිනිසු ගොඩ ගන් ඩෝන කියලන පංවත් ඒ මනිසු නඇත්තන් ඇතරනම් බන කියන් ෝනිත් නෑ. ති මෙන තුෂ්නා සූත්තරින් කියන විදිහට භික්ෂූන් වහන්සේලාගාවත් මිනිස්සුගාව තුසුනාව තියනවා. එකමකයි මං කියන්නේ. අපවත් වෙනවා මැරෙනවා කල හිතන්ඩ එතකොට මේ හිත්තොලින් අයින් වෙලායාල. අත්තරන්න පුරුද්දක් ඇතිවේ. ඊළඟට පින්වත්න කවදාවත් වරද වටහා ගන්නෙපා හැම භික්ෂුවක්න හැම මනුෂ්‍යෙක්ම වෙතත්වයෙන් ඉන්නවා කියලා. ලස්සන පන්සල කම්දුරු කෙනකොට තිබුණට ප්‍රශ්නයක් නෑ හැම හාමුදුරුවම පන්සලට ඇලෙන්නේ. ලස්සන සිවුරක් ඇන්දට හම්දුරුවරු පිළිවෙලට හැම හාමුදුරෝම චීවරයට ඇලෙන්නේ. එළඟට අවශ්‍යතාවට වාහනයක් පාවිච්චි කලා කියලා. වාහන ඇල්ලනෑ හැම හාදුරු කෙනෙකින්. තුෂ්නාධිකනෑ අවශ්‍යතාවයට පරිහරණය කිරීමයි තුෂනාවයි කැනෙ දෙක් අත්හර සහ අව්‍යතාවට ම පරිහරණය කිරීම කැනෙ දෙකක්. දැිමිනිසු කැෙිකොමද හාමුදුරුන් අපිට අත්හරිනෝ කියලා වී දෙකක් පාවිච්චි කරනවාලු. අපිට අත්හරඩ කියලා කාර්හිකය යනවලු අපිට අත්හරරිණ කිය පන්සල ලස්සට හදලු. පරිභෝජනය කිරීම අතරි නෝ කියෙන එකක පටල ගණ්ඩප. අ තැරීම කියන දේ මනෝභාවන් කරන දෙය. අපේ ලංකාවන්න බොහෝ හාමුදුරුවරු පරිභෝජනය කලා ටෝය ඇලිල ගැලිලනෑ ඕන වෙලාවකත් හරන සූදාන පින්වත්න පන්සලා දන්න හාමුදුරුවන්ට ගෙදරගිනිියන්න ලංකා වෙල අස්සන්න පන්සල් හදල විදේශ ගත වෙලා ඉන්න හම්මුදුරුව ොන්තරගින් අනේ පන්සල කාඩද පැබත්ම පිණි හදලති ගීමිනිසුන්ට පූජාටික තියාගන් ඇවෙල්ල බනක්කහන් ඉන්න ගොල හම්දුරු කෙනෙකුට වැඩකරගෙනයන් ඒ පන්සල් අහදලතින් පන්සලේ ඇල්ල ගෙල්ලනෑ සැහැම හාම්දුරු කෙනෙක්ම ඔය තත්වේ නෑකනෙකත් ඉතාම හොදට මතක තිය ගන්න්ඩුව. දටම අධරණය මතක තිග්නද තමයි පරිබෝජනය කිරීම කන එකක් අත්තැරම කන එක තවයික් එඟට මනිස්සුත් හෙමයින හැම මනුසේක්ම ආහාර පිළිබධ වස්තර පිළි බඳ ව ඉදකඩන් ගේවල් දොරුවල් පිළි බඳ ව ප්‍රණීත ද පිළි බඳ ව එෙම තුෂ්නාවක් තියෙන මිනිස්සුක හැම කෙනන මයි ලබිට කියන්න පුළුවන්කමක්ने ග හම්ඹු කර ගත්ත සලි වලින් ලස්සන්ටගේ හදල්ලා හොඳ වාහනයක් අරගෙන ඉඩ මක්කඩ මක් වාගෙන ලස්සන්ට ජීවත්තයෙන ඇලීමක් ගැලීමක් නෑ සමරත රඟපානවා කියල සමහර මිනිස්සු රඟාන වත් රඟානව කියල හිතැන ඇති මොකද මහන්සේ හම්බුකර ගත්ත දේ බුක්තිවිදිෙනකොට රඟපානවා කල කදවත් කිය ඒ මිනිසුන්ගේ හැටි සගුලන්ගේ සැපේ බුක්තිවන්න හැ. මිනමේටික අවබෝධ කරගන්න අත් හැරීම කියන එක පුරුදු කරවන්න ජීවිතේ එක හාමුදුරුව කෙනෙකුට ඕනත් ගියකුට උනත් කරන්න ලේසිනෑ කියන එක මතක තියාගෙන ජීවත්වෙන් දෝන. එන් මතක තියාගෙන තමන්ග ජීවිතේ ලස්සනට ගත කරන්නඩුව තමග ී ලස්සනට ගත කරන්න ඕන්න. මුොක දොය ආහාර පිළිබඳව වස්තර පිළිබඳව ඊළඟට සේනාසන පිළිබඳ ගෙවල් දොරවල් පිළිබඳ ඊළඟට ප්‍රනීත දෑ පිළිබඳව එහෙ වස් එහෙම දේවල් පිළිබඳව තොස්නාධිකබව තිබුණහම මිනිස්සු නොමිනිසුන් බවට පත්වෙන මිනිස්සු නොමිනිසුන් බවට පත්තෙන්. නොමිනිසුන් බවට ඒවාහර ත්වෙන් දෙපා කියන එක මේ වෙලා වේ මතක් කරනෝ ඉති මෙන මේ කරුණුකාරණාටික ජීවිතයට අරගෙන ලස්සන ජීවිත ගත කරන්න ඕන්න තන්හාව වැඩි මිනිස්සු අද කොච්චර බන්ධ ගාර ගත වෙලා ඉන්නවද තන්නහා වැඩි මිනිස්සු කොච්චර බන්ධනාගාර ගත වෙලා ඉන්නවාද කොච්චර සමාජය අපවාදයන්වලට ලක් කවෙලා ඉන්නවාද හාමුදුරුවරු වෙන්න පුළුවන් ගියයි වඩ පුළුවන් එනිසා අපේ ජීවිතේ ඈත්කරගන්න ඕන ප්‍රබල දෙයක් තමයි පින්වත්නේ තුස්නාව කියන දේ. එකපාරට කරන්න බැරි වුනත් කම ක්‍රම ක්‍රම හරි අපි අත්හරෙන්ඩුව දැ මෙච්චර මේ බණ කියන රටේ අත්හැරීම අඩුනාට මටහිතනවා පිටරට මිනිස්සු ගල සුද්දදු කියන්නේ අපිට වඩා ඒ අය අත්හරිනවා කියලා සහත් තැරල තියෙනවා කියලා දරුව අත්හරිනෝ තරුණු කාලි ඔස්ට්‍රියාවේ තරුණයක් හම්බුණ මට නේපාලේදී මේ ඔස්ට්‍රියයා තරුණියගේ ම හවවා දැන් අවරුදු දහතත් දහටක් වගේ පෙනුම ඔයමොනොද කරන්නේ මඩිටේෂන් කරන්නවා සිහලවකිවී ය මෙඩිටේෂන් කරන ලතිී. එය ලෝකේ වටේයනොත්. ම වම්මලතාත්තල අමලතාත්තල ඉන්නවා මට නිදස දීලතිීන මේ දේවල් කරග. සුද්දු කියනෑ දරුව අත්තහරලතින් කාලයක් සලකනෝ සමාජය අල්ල ගන්න අත්තරනු. ලොකු බැඩීම්නෑ ගුල්ල ගාව. තැමල ලංකාවට බලන්නාවට පස්සේ ලංකාව, සිද්තකක් යනකොට සුද්ධාට මහන්සසින සුද්දිව ගයි් දෙක්කේ යවන ඇගේ නෝනාව ගයිඩ් දෙක්කේ වන ලොකූ බැඳීමක් නෑ මට ඒගෙන කල්පනා කනොට දනවා ඇතටම මේ එකාතිකින් අපිට වඩා ලෝකයනිත්මි ස්වත්ත හැලකල අපි තත්හරට පුරුදදුුවෙන්ඩෝන මීත වඩා ධර්රමණු ශාසනාව දී කරණනෑ දෙවියන්ට මේපං ලැබේවා දෙවසුරු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන් නිවන්දකිත්වා කියලා සාදුෘෂ්‍ය තිින්පින් අනු මෝදන් කර. මේ පරලෝගේ සියලු ඥාතිීංමපිං ලබා ගනිත්වා එයගේ පරලෝක ජීවිතයන් සුකෙ සූ පත්්භාවයට පරිවර්තනය කර ගනිත්වවා ඒ අය නිවනිින් සනසේවා කියලා සාදුෂ්‍ය තිම්පින් අනුමෝදන් කරන්න අවසාන වශයෙන් ධර්මදේශන අවර්්‍යවනය කර ලොකකොඩා සියලු දෙනාටත් ආශිරවාදයක් වශයෙන්මපිං ලබේවා එදුක් නිරෝගි සම්පත් ලැබේවා දේරුගයි සම්පත් ලැබේවා. අමාමහන් නිවංසෝ ලබන්ට මේ පිනම පාරමිතා වේවා කියලා සාදුුසිතෙන් පින් අනුමෝදන් කරගන්න හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා සමාජ සංගායනා.